प्रधान संघनायक आचार्य श्री सद्धम्म ज्योति गदज अपे नायक महिपानन वहंसेगे अवसराय अपे नायक महिपानन वहंसेगे अवसरिय परिधि मे अवस्थावट वेडवाव दाल रत्नमाली चैत्याराम अधिकारी नूर कलावे प्रधान संघनायक අපේ නායක හාමුදුරන් වහන්සේ එවැගේම අටම ස්ථානයේම නියෝජනය කරමින් වැඩම අවදාළ නායක හාමුදුරන් වහන්සේලා ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ විහාරාධිපති අපේ නුගේ දැන්නේ පඤ්ඤානන්ද නායක හාමුදුරන් වහන්සේ එවැගේම ඊයේ රාත්‍රියේ මේ ස්ථානයේ පවත්වනු ලබන දැරූ සර්වරාජික පරිත්‍රාණ ධර්මදේශනාව සඳහා වැඩමවව දාල අපේ ප්‍රාදේශීය මහා සංඝරත්නයේ ඇදළු වැඩමවව දාල පූජිතර මහා සංඝරත්නයේ නමසරයි වත්වලා මේ 54 වන ජාතික අලුත් සහල් මංගල්‍ය සඳහා ආශිර්වාද ලබා ගත්තා මේ අවස්ථාවේදී අතිගරු ජනාධිපතිගේ සුරකින් අතිපූජ්‍ය අරමස්ථානාධිපති අපේ නායක හාමුදුරන් වහන්සේගේ සුරතින් මැතිඇමතිතුමන්ලාගේ සුරතින් ජයශ්‍රී මහා බෝධිරාජයන් වහන්සේ අභිමුඛයේ මේ විශේෂිත වූ ඉදිකරන ලද මණ්ඩපේ තැන්පත් කර තිබෙන මේ රම්මුවා පාත්‍රයේද දිවිනේ දිස්ත්‍රික් 25 වන එවැගේම උදුර උදුර නැගෙනහිර ආදී වශයෙන් මේ සියලුම පළාත් නියෝජනය වෙමින් ඒ ලබාගත් ධාන්‍ය එහෙම නැත්නම් මේ අලුත් සහල් මේ පාත්‍රය පිරි ඉදිරි යන ආකාරයෙන් පුරවලා දැන් අපි සියලු දෙනාම ජය ශ්‍රී මහාදුරන් වහන්සේට ඒ නව ධාන්‍ය නව සහල් පූජා කරලා අවසාන වෙච්ච වාසනාවන්ත අවස්ථාව අනුමුදු මේහ මහරහතන් වහන්සේ බුද්ධ වර්ෂ 236 බුදුදහම රැගෙන මේ පින්බිම දෙන්නේ මේ මහා විහාරයේද මේ මහා මෙහුණා උයනට උන්වහන්සේ ජයසී මහාදුරන් වහන්සේ එවැගේම මේ අටමස්ථානය ඉදි කරලා මහා විහාරයේ කේන්ද්‍ර කරගෙන උද්වහන්සේ මේ මහා විහාරේ
මේ රටේ දිවයිනේ අස්සක් මුල්ලක් නැර බුදුදහම ව්‍යාප්ත කිරීම සඳහා බුදුදහම ධන හදවත් ගත කිරීම සඳහා උන්වහන්සේ දේවානම්පියතිස්ස මහරජතුමා සමග විශාල මෙහෙවරක් සිද්ධ කරනු ලැබුවා උන්වහන්සේ බුදුදහම පමණක් නෙවෙයි ශ්‍රී ලංකා ද්වීපයට රැගෙන එන්නේ බුදුදහම හා සම්මිශ්‍ර වෙච්ච බුදුදහම හා මුසු වෙච්ච දැවැන්ත බෞද්ධ සංස්කෘතියක් උන්වහන්සේ ශ්‍රී ලංකා ද්වීපයට රැගෙන එනවා ඒ බෞද්ධ සංස්කෘතිය උන්වහන්සේගේ දුරදක්නා නුවණින් සංකල්පනාවෙන් ගොඩ නැගෙන්නේ ගමක් පන්සලක් වැවක් දාගැබක් කෙතක් කියන මෙන්න මේ සංස්කෘතික ලක්ෂණයන් ඒකාබද්ධ කරමින් උන්වහන්සේ දැවන්ත ජාතික සංස්කෘතික කිරිත් විරිත් මාලාවක් උන්වහන්සේ ජනතාවට දායාද කරනවා විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය ඒ බුදුදහම හා පෝෂණය ලබාපු කර්මාන්තයන් කියන එක සිහිපත් කරන්නට ඕන අපේ රට වාසනාවන්ත රටක් කෘෂිකාර්මික රටක් අපේ රටේ රජවරු මෙහි වුණා විශේෂයෙන්ම මේ අනුරාධපුරවරය අනුරාධ නගරය ඉදි වෙන්නේ පණ්ඩුකාව්‍ය රජතුමාගේ මූලිකත්වයෙන් පණ්ඩුකාව්‍ය රජතුමාගේ මූලිකත්වයෙන් අනුරාධපුරයේ ඉදි වෙන්නේ ගංගා ආශ්‍රිතව විශේෂයෙන් අපේ වම් අතට එහා පැත්තෙන් අදත් නිහඬව මේ අටමස්ථානයේ මැලින් ගලාගෙන යන ඒ මල්වතු ඔය කේන්ද්‍ර කරගෙන තමයි අපේ මේ රජ රට මේ අනුරාධපුර ග්‍රාමවරයේ ඉදි වෙන්නේ මේ ගංගා මේ ඇලතොල එදා රජ දරුවන් හරස් කරලා මේ රටේ වාසනාව දැක්ක මේ බිමේ වාසනාව දැක්ක අපේ රජවරු විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයට මුල් තැනක් ලබා දුන්නා ඒ කෘෂිකර්මාන්තයට පණක් ලබා දෙන්නේ රජවරුන්ගේ හදවත් තුළ කෘෂිකර්මාන්තය ජනිත වෙන්නේ අනුමුදු මිහිඳු මහරහතන් වහන්සේ පෙන්වා දුන්න ඒ බෞද්ධ සංස්කෘතිය ඔස්සේ විශාල වැව් විදිකලා මේ වෙන විට අපේ දිවයිනේ මේ රජ රට වැව් බිඳු රාජ්‍යයේ මහ වැව් 3400 ගණනක් පමණ තියෙනවා සාමාන්‍ය වැව් 2000 ගණනක් විතර තියෙනවා අද ඒ වැව් සශීකත්වයට පත් වෙලා තිබෙනවා සමහර වැව් නොයිදුණු තත්ත්වයෙන් පත් වෙලා තිබෙනවා එදා අපේ රජදරුවන් මේ වැව් විදිකලේ ඒ වැව් යටතේ පන්සල් හැදුවේ එවාගේ මේ වැව් යටතේ ඒ කෙස්පින් ආරම්භ කළේ මේ කෘෂිකර්මාන්තය දියුණු කරලා අපේ රටට අවශ්‍ය කරන බත බුලත එවාගේම ධාන්‍ය ලබා ගැනීම සඳහා අපේ රජවරු හරිම ආදර්ශමත් එදා හිටිය ඇමතිවරු හරිම ආදර්ශමත් ගොවි ජනතාව ධෛර්යමත් කළා ගොවි ජනතාව රජවරු වටා ඒකරාශී වුණා හොඳ අමාත්‍යවරු වටා ඒකරාශී වුණා රජවරු ඇමතිවරු ගොවියන්ට අවශ්‍ය කරන සියලුම පහසුකම් ලබා දෙමින් ඒ අයගේ ආදරය දිනාගෙන රටට බත සපයන්න රටට පමණක් නෙවෙයි විදේශීයට පවා බත සපයන්නේ කියන මේ සංකල්පනාව ඔවුන්ගේ හදවත් තුළ ඇති කරලා මේ කෘෂිකර්මාන්තයට යම් ජීවියක් ලබා දුන්නා ඒ ජීවිය ලබා දුන්නු නිසා තමයි පොළොන්නරුවේ පොළොන්නරු යුගයේ වෙනකොට විශේෂයෙන්ම අපේ මහා බරාතුමා රජතුමාගේ රාජ්‍ය සමය ගජබා විජයබා රාජ්‍ය සමය වෙනකොට අපේ රටේ කෘෂිකර්මාන්තයෙන් ස්වම්පෝෂිත කරලා අපේ රටට පරිමහින ඒ බවමෝග තැන්පත් කරගෙන ගබඩා කරගෙන සෙසු සියල්ලම විදේශගත කළා කියන එක අපේ ඉතිහාසයේ සඳහන් වෙලා තිබෙනවා එනිසා මේක හොඳ පින්කමක් වටිනා පින්කමක් අපේ අතිගරු ජනාධිපතිතුමා වාසනාවන්ත වුණා ඇත්ත වශයෙන්ම එතුමාගේ රාජ්‍යය යටතේ දැන් මේ වසර දෙකක් ගත වෙන මේ මොහොතේදී මේ වසරේදී ජයශ්‍රී මහාඳුරන් වහන්සේ අභියස පවත්වනු ලබන 54 වෙනි ජාතික අනුස්සහල් මංගල්‍යයට අපේ අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමා රටේ ප්‍රධානියා වශයෙන් රටේ ජනාධිපතිවරයා වශයෙන්
මේ ස්ථානයට සම්ප්‍රාප්ත වෙලා ඔබතුමාගේ සුරතින් ඒ ජීවිතයේ නන්දසින් ඒ ලබා ගත්තා වූ සියලුම සහල් මේ ජයසි මහත්මන් වහන්සේට පූජා කරන්නට තරම් ඔබතුමා වාග්ය සම්පන්න වුණා වාසනාවන්ත වුණා ඔබතුමාගේ සංකල්පනාව හොඳයි සෞභාග්‍යය දැක්ම හොඳයි ඒ සෞභාග්‍යය දැක්මේ ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල මේ සියල්ල අන්තර්ගත වෙලා තිබෙනවා ඔබතුමාත් එවැගේම අග්‍රාමාත්‍ය තුමත් මේ රටට වැඩක් කරන්න ඕන මිනිසුන්ව වැඩක් කරන්න ඕන මිනිසුන්ගේ බඩගින්න නිවන්න ඕන මිනිසුන්ගේ දරිද්‍රතාවය නැති කරන්න ඕන කෘෂි කර්මාන්තය නගා හිටවන්න ඕන එවැගේම අස්සක් මුල්ලක් නැර පවතින මොරුමින් ඒ සියල්ලම අස්වත්තන්නට ඕන කරන්නට ඕන කියන හැඟීමෙන් තමයි මෙතුවක්කල් විදේශීය රටවලින් ගෙන්නපු ඒ සියලුම ඒ ධාන්‍ය වර්ගය නතර කරලා අපේ රටට ගැලපෙන ඒ අවශ්‍ය ධාන්‍ය අපේ රටේම නිෂ්පාදනය කරගත යුතුයි කියලා හිතන් ඔබතුමා එතෙන්ද පැමිණලා මේ දැවැන්ත කටයුතු සංවිධානය කළේ අද වෙනකොට රුපියල් 54 ඉඳලා 60 දක්වා මං හිතනවා කිලෝවට ගොවියාගේ අතට මං හිතනවා මුදලක් ලැබෙනවා නමුත් මේ වලට එසේ වුණත් අපේ අධිකරණ ජනාධිපතිතුමනි සමාජයේ සමහර විට රට මැද රට ඇතුළත මේ සහල් වල ප්‍රශ්නයක් තිබෙනවා ඒකත් විසඳා ගන්න පුළුවන් අපි අධිකරණ ජනාධිපතිතුමනි අපිට පෞද්ගලික අපේ ඒ මෝල් හිමියන් අපිට අත්වාසියම සම්පතක් අපි ඒ කට්ටිය ආරක්ෂා කරන්න කියනවා නෙවෙයි එනිසා ඒහා සමාන රජය විශේෂයෙන්ම අධිතුමන්ලා විශේෂයෙන් අවධානය යොමු කළ යුතුයි ඒ කර්මාන්ත කරුවන් හා සමග තරග වගේ ඔබතුමන්ලාට පුළුවන් අපේ ඉඩම් තියෙනවා දැවැන්ත විශාල කර්මාන්ත ශාලාවක් ඉදිරියට පුළුවන් ඔබට වී ගේන්න පුළුවන් වී ගබඩා කරන්න පුළුවන් අපිට සල්ලි නැත්නම් අපිට යන්ත්‍රෝප සූත්‍ර නැත්නම් විදේශීය රටවලින් යන්ත්‍ර සූත්‍ර ගෙනල්ලා ඒ කර්මාන්ත ශාලා ඇති කරලා ඒ වී ගබඩා කරලා සහල් බවට පරිවර්තනය කරලා ගොවියා අතර සාමාන්‍ය මිනිස්සු අතරට සාමාන්‍ය මිලකට ඒ සහල් දෙන්නට පුළුවන් ක්‍රමයක් ක්‍රමවේදයක් විශේෂයෙන්ම ප්‍රායෝගිකව සකස් කරගත්තොත් හොඳයි කියන මේ යෝජනාව මා මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්න කැමතියි මේක මහා පින්කමක් නිවන් දකින්න පින්කමක් අග්‍රශාස්ත්‍ය දාණය කියන පින්කම අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේට රහත් භාවය ලැබුණේ එවාගෙම පළමුවෙන්ම නිවන් සම්පත් ලබා ගන්නට පුළුවන් උනේ කුඹරකින් අග්‍රසස්ය පූජාවන් නව වාරයක් පිළිමින් කියන එක අපේ අතිගරු ජනාධිපති අපේ පොත්පත්වල සඳහන් වෙනවා එහෙමනම් සසර ගමන කෙටි කරලා ලබා ගන්නට පුළුවන් නිවන් සුවය මේ අග්‍රසස්ය මහා දානය තුළ ගැබ් වෙලා තියෙනවා කියන එක සිහිපත් කරමින් ඊයේ ඉඳලා මේ මොහොත දක්වා මේ ස්ථානයේදී සිද්ධ කරන ගන්නට ලැබුණ මේ සියලුම පින් ගැයසී මහතුන් වහන්සේ රත්මාලී චෛත්‍ය රාජානන් වහන්සේ රකින්න ආරක්ෂා කරන ඒ සියලු දෙවියන් වහන්සේලා අනුමෝදන් වේවා අනුමෝදන් වන දෙවියන් වහන්සේලා පතන බෝධියෙන් උතුම් බෝධියටපත් වේවා කියලා දෙවියන්ට සාදු කියලා පින් දෙන්න හොඳයි ඒ වගේම 54 වන වතාවක් මේ ස්ථානයේ පවත්වනු ලබාපු මේ ජාතික අනුසහල් මංගල්‍යයේ එදා ඉඳලා අද දක්වා සම්බන්ධ වෙච්ච රාජ්‍ය නායකයන් එවාගේ මේ ජනතාව මැතිඅමතුමන්ලා ඇතුළු සියලු දෙනාට මහා සංඝ රත්නයටත් නියපාඩුගේ සියලු දෙනාට පරිලෝවාසයෙන් ලැබේවා නිවනින් සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එවාගේම මේ පින්මේ සත්‍යයෙන් කලට වැසි වැසීවා තෙත්වතු සාර වේවා අටු පොටු පිරේවා හොඳ පුණ්‍ය භූමියක් අද මාතෘ භූමියක් අපේ අතිගරු ජනාධිපතිතුමාට මේ කාල පරිච්ඡේදයේ තුල ජනතාවට ළඟා කරන්න උතුම් වාසනාව උදා වේවායි ප්‍රාර්ථනා කරමින් අපේ අනුශාසනාව අවසන් කරනවා සියලු දෙනාටම උතුම් ජයසි මහා නිර්වාණ වහන්සේගේ පිහිටයි ආරක්ෂාවයි